ඉතින් මේක දිගින් දිගට අදගෙන යන්න දෙන්න බෑ. ඒ නිසා තමයි අපි ප්‍රකාශයට පත් කරේ මැයි 20 වෙනකොට සජිත් ප්‍රේමදාසත් එක්ක අනුර කුමාර සානායක පවත්වන මේ විවාදය පවත්වලා අවසන් කරමු කියලා. අද වෙනකන් සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් අනුර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයක දිනයක් ලබා දීලා නැහැ. නමුත් අපිට පේන්නේ සජිත් ප්‍රේමදාස විවාදයට එන්නේ නැහැ. බයයි ඔහු විවාදයේ මග හරිනවා කියන එක. ඒ නිසා මේ විවාදය සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර සානායක අතර පැවැත්වෙන විවාදය ගැන කරන සාකච්ඡා සියල්ලම මේ 20න් පස්සේ අවසන් වෙනවා. මං හිතන්නේ 20න් පස්සේ මේ අනුර කුමාර දිසානායක ආයි කොහෙ රටකට යන්න දාගෙනද දන්නේ නැහැ. මං දන්නේ නැහැ මේ JVP කාර්යෙන්ට මේ සිංහල තේරෙන්නේ නැද්ද කියලා. ඒගොල්ලෝ මේ දිනයක් අල්ලගෙන 20 කියලා දිනයක් දාගෙන බොරුවට සමාජ මාධ්‍යවල කෑ ගහනවා. අපි කිව්වා එකවර මේ විවාද දෙක සඳහා දින දාගන්න එන්න කියලා. මේ විදිහට මගහැරපු අය දැන් එක විවාදයක් ගැන විතරක් දිනයක් දාගෙන බොරුවට කෑ ගහනවා. අපි කිව්වේ මේ මාසේ අතුරද තියමු කියලා. දැන් 20ක් කියලා දිනයක් දාගෙන බොරුවට කෑ ගහනවා. 20 කියලා දිනයක් දාගෙන තප්පුලන්නේ ආයේ මොකක් හරි රට සවාරියක් මේ බිස්නස් ක්ලාස් දාගෙන රවුමක් ගහලා එන්න සල්ලි ටිකක් එකතු කරලා එන්න වගේ මට පේන්නේ. ඒසහා පැහැදිලිවම කියනවා මම අන්තිම වතාවට කියන්නේ අපි විවාද දෙකටම සූදානම්. විවාද දෙකම සඳහා එකවර දින දා ගන්න ඕන. විවාද දෙකම මේ මාසය අතුරත පවත්වමු. ස්වාධීන රූපවාහිනියට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා.